වැටකොටුව වේලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක දමා ගොස් තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මලසිරුර පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තා මලසිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 වරදී අවිවාහක කාන්තාවකගේ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. CCTV දර්ශන ඔස්සේ මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කළ පොලිසිය අදාළ බෑගය රගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලකට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී පෙබරවාරි මාස 28 වනදා ඔවුන් දෙදෙනා ලැගුම් හලට ගොස් ඇති අතර මාර්තු මාස 5 වනදා අදාළ පුද්ගලයා පමණක් ගමන් බෑගයක්ද රැගෙන ලැගුම් හලින් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල පිටකොටුව බස් ප්‍රදේශයකට නැග ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා. සිදුකල විමර්ශනයන් ඔස්සේ අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති අතර එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්. අදාළ සැකකරු බඩල් කුමුර පහකනුවර ප්‍රදේශයේ පදිංචි 52 වෘති පුද්ගලයෙක් වන අතර පොලිසිය ඔහු සොයා විමර්ශන ආරම්භ කළා. ඒ අනුව ඔහු පිළිබඳව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අදාළ සැකකරු ගෙලවැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර ඔහුගේ මලසිරුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා. අදාළ මලසිරුර ආසන්නයේ තිබී වස කුප්පියක්ද සොයාගෙන ඇති අතර ඔහු වස පානය කර සිය දිවි හානි කර ගැනීමට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන පොලිස් පරීක්ෂකවරයා සොයා පොලිසිය ඊයේ සවස් කාලයේ සිට බඩල් කුඹුර ඔහු පදිංචි 5 කණුව ඔහුගේ නිවස ආශ්‍රිත ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඔහු එම නිවස ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට පලා ගිය බවට වාර්තා වුණා. ඒ අනුව ඊයේ රාත්‍රියේ පුරා විශේෂ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරලා දා අතර අද දින උදෑසන 6:30 පමණ වන විට ඔහුගේ සිරුර ඔහුගේ නිවස ආසන්න කැලෑ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. එය ගසක එල්ලිමින් පවතිනවා. ඒ වගේම සිරුර තිබෙන ස්ථානයේ ආසන්න ප්‍රදේශයක වස කුප්පියක්ද තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිනේදී විමර්ශනයක් සිදු කරනවා. මෙය දැනට තිබෙන සාක්ෂි අනුව සිය දිවි නසා ගැනීමක් බවටයි විශ්වාස කිරීමට පරිවේශනීය සාක්ෂි මගින් අනාවරණය වන්නේ. එසේ වෙතත් එය තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව. මේ සිරුර සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. එමෙන්ම අදාළ කාන්තාවගේ හිස මෙතෙක් හමු වී නැහැ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් සැවයන් වරයෙකු ලෙස යම් කාල පරිච්ඡේදයක් රත්නපුර ප්‍රදේශයේ සේවය කර තිබෙනවා. එම කාල පරිච්ඡේදයේදී මෙම කාන්තාව සමග සබඳතාවක් ඇති කරගෙන එහි ප්‍රතිඵලයක් හැටියට මෙම අපරාධය යම් හේතුන් මත සිදු කරන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම මොහු තිදරු පියෙක් බවටයි වාර්තා වෙන්නේ. තවදුරටත් මේ ගැන විමර්ශන සිදු කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.